ආයි ළමයි, ඔයාලට කොහමද? ඔන්න මම ඔයාලට ටික දවසකට පස්සේ අද වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේක ස්ටඩි සම්බන්ධයෙන් වීඩියෝ එකක් නම් නෙවෙයි. අපි ඉතින් පුංචි ට්‍රිප් එකක් ගියා. ඒකේ පොඩි පොඩි වීඩියෝ කැලි ටිකක් එකතු කරලා හදපු වීඩියෝ එකක් තමයි මේ. ඔයාලට කියන්න බැරුණානේ අපි කොහෙද ගියේ, කාත් එක්කද ගියේ කියලා. ඉතින් අපි කැම්පස් එකේ යාළුවෝ ටිකක් එක්ක එයාලගේ ගෙදර තමයි ගියේ. ඉතින් එයාලගේ ගෙවල් තියෙන්නේ මාතර. ඉතින් අපට එවෙලෙ හිතුණා යන්න. ඊට පස්සේ පහෝදා ඉතින් අපි එයාලා ගෙදර ගියා. අපිට වැඩිය කොහෙවත් ඇවිදින්න නම් උනේ නැහැ. මොකද අපි ගියේ සිකුරාදා හවස. ඊට පස්සේ සෙනසුරාදා අපි පරවි දූපත බලන්න ගියා. ඊට පස්සේ අපි ආයේ සඳා කැම්පස් පටන් ගන්න නිසා ඉරිදා ආවා. ඉතින් අපි පරවි දූපත බලන්න ගියා සෙනසුරාදා. අනික කොහෙවත් යන්න ඕනේ නැති අනිත් හේතුව තමයි ඒ පැත්තට ඒ දවස් දෙකේ හොඳටම වැස්ස. ඉතින් ඒ නිසා අපට කොහෙවත් යන්න බැරි වුණා. ඔය බලන්නකො ඔයාලට මම පෙන්නන්නේ මොකද්ද කියලා. ඔයාලට පේනවද? යාළුවෝ වගේක් ඉන්නවා. අපි දැන් මේ ට්‍රිප් එක ගිහින් සතියකුත් වෙනවා. හැබැයි මට වෙලාවක් තිබ්බේ නැහැ වීඩියෝ එක එඩිට් කරලා වොයිස් කරන්න. මොකද වොයිස් කරන්නත් හරි අමාරුයි. හොස්ටල් එකේ ඉන්න එක එක සද්ද ඇහෙනවා. නමුත් ඔයාලට මේ වීඩියෝ එක වොයිස් කරද්දි එක එක සද්ද ඇහෙනවා. ඉතින් මම කියනවා ඔයාලට මේ දේවල් ගණන් ගන්න එපා. ඉතින් ඔය තියෙන අපි යණ යන තැන අපිට තියෙන ලොකුම පිස්සුව ෆොටෝස් ගන්න එක නේද? ඉතින් ඔය වැස්සේ තමයි අපි ෆොටෝස් ගන්න. ඊට පස්සේ කොහොම හරි තේමීලා සපත්තු තෙමාගෙන තමයි ළමයි අපි බස් එකට නැගලා ගෙදර ගියේ අවසානෙට. එදා හොඳටම වැස්ස, ඒ කියන්නේ එක ආටම් වහිනවා, ආය චුට්ටක් පායනවා, ආය වහිනවා. ඒත් ඉතින් අපේ වැඩේ නම් අපි අතෑරියේ නේ ෆොටෝස් ගන්න වැඩේ නම්. අපි පරවි දූපත බලලා ගෙදර යන ගමන් අපේ යාළුවාගේ ගෙදරත් ගියා. ඉතින් එයා අපිට දවල්ට කන්න එන්න කිව්වා. ඉතින් දැන් මේ ඔයාලට පේන්නේ අපි එහෙ යනවා. ඉතින් අපි ඊට කලින් දවසේ නතර වෙලා හිටියා අනිත් යාළුවාලා ගෙදර. ඉතින් ඇත්තටම එයාලගේ අම්මත් අපිට ගොඩක් හොඳට සැලකුවා. ඇත්තටම ගොඩක් හොඳයි, හරිම හොඳයි. ඒ වගේම තමයි අනිත් යාළුවාගේ ගෙදර ගියාට පස්සෙත් ඒ ඇන්ටිත් අපිට හොඳට සැලකුවා, හොඳට කන්න දුන්නා. ඉතින් ඇත්තටම ගොඩක් හොඳයි. හැමදේම හොඳයි ළමයි. තිබ්බ එකම ප්‍රශ්නේ තමයි ඉතින් එහෙට හැම වෙලාවෙම වහින ප්‍රශ්නේ. ඉතින් ඔය පේනවනේ අපේ පස්සෙන් බල්ලොත් එනවා. තව දෙයක් ඔයාලට කියන්නද? මමයි මගේ යාළුවයි දෙන්නම ඇඳගෙන ගියේ රතු පාට ටී-ෂර්ට්. ඒ කියන්නේ අපි දැන් හොස්ටල් එකේ ඉඳලානේ ගියේ. කොහොම හරි එයාත් දාගෙන තියෙන රතු පාට ටී-ෂර්ට් එකක්, මමත් දාගෙන තියෙන රතු පාට ටී-ෂර්ට් එකක්. ඉතින් අපි දෙන්නම දන්නේ අපි දෙන දාගත්තු ඇඳුම්. එදා කොහොම හරි මේ දෙක ඇඳගෙන යද්දි තමයි දන්නේ අපි දෙන්නම රතු කියලා. ඉතින් ළමයි දකින දකින මිනිස්සු අහනවලු අපේ යාළුවාගෙන් කැන්වසින් ගියාද කියලා. කියන්නේ එයාලගේ පැත්තනේ. ඉතින් අපෙන් අහන්නේ, එයාගෙන් අහනවලු මේ කැන්වසින් ගියාද කියලා. ඇයි? මොකද ඉතින් අපි දෙන්නම රතු පාටනේ ඇඳගෙන හිටියේ. කොහොමත් අපි පරවි දූපතේ ඉඳලා ආය අනිත් යාළුවාගේ ගෙදරට එද්දි දෙක විතර වුණා. ඊට පස්සේ අපට කන්න දුන්නා. ඊට පස්සේ කෑම එහෙම කාලා අපි ඉතින් සින්දු කිව්වා. ඉතින් මේ බලන්නකෝ එයාගේ රූම් එක හරිම ලස්සනයි. ඉතින් මම ඒකේ වීඩියෝ ටිකකුත් ගත්තා. ඊට පස්සේ අපි සින්දු කිව්වා. අපිට දැන් සින්දු කියන්න බෑ. හැබැයි අපේ යාළුවාට නම් හරිම ලස්සනට සින්දු කියන්න පුළුවන්. ඉතින් අපි සින්දුත් කියලා තමයි ආවේ. අපි සින්දු කියපේ වගේත් වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඉතින් මම ඔයාලට ඒවත් බලන්න දාන්නම්. ඇත්තටම මම මේ දේවල් YouTube එකේ අප්ලෝඩ් කරන්න ගොඩක්ම හේතුව තමයි කවදා හරි අපිට ඉතුරු වෙන්නේ මේ දේවල් විතරයි, මතක විතරයි. ඉතින් ෆෝන් එකේ තිබ්බොත් ස්ටෝරේජ් ෆුල් වෙලා මේවා ඩිලීට් වෙලා යනවා. ඉතින් YouTube එකට අප්ලෝඩ් කරාම එහෙම ඩිලීට් වෙන්නේ නැහැනේ. ඒ නිසා තමයි ඉතින් මම මේක YouTube එකේ අප්ලෝඩ් කරන්නත් එක හේතුවක් වෙන්නේ. ඔබ තුරුළු කරන් මා බස
ඔය විදිහට ඉතින් සින්දුත් කියලා ඉවර වෙලා අපි ආය අපි නැවතිලා හිටපු යාළුවාගේ ගෙදර ගියා. ඊට පස්සේ මේ තියන්නේ අපි එන දවසේ, ඒ කියන්නේ අපි හොස්ටල් එකට එන දවසේ ඉරිදා. ඉතින් එදා අපි ගාලු කොටුව බලන්නත් ගියා. වැඩි වෙලා නම් හිටියේ නැහැ. මොකද අපිට එන්නත් ඕනනේ. උදෙන්ම ගියපු නිසා අපිට හැබැයි ටිකක් පැය දෙකක් විතර ගාලු කොටුවේ ඉන්න පුළුවන් වුණා. ඉතින් මම මීට කලින් ගිහින් නැහැ. ෆස්ට් ටයිම් තමයි ගියේ. ඉතින් ඔයාලට ඔය පේන්නේ අපි ගාලු කොටුවේ ටිකක් එහාට මෙහාට ගිහින් ගත්ත වීඩියෝ ටික. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ දවස් දෙකේ ට්‍රිප් එක අපි එන්ජොයි කරේ. අපට ගොඩක් තැන්වල යන්න නම් බැරි වුණා. මොකද අපි සඳට කැම්පස් යන්න එන්න ඕනි. කැම්පස් පටන්ගෙන තියෙන්නේ ඔය ගමන ගියෙත් අපට හදිස්සියේ හිතිලා. නැත්තම් අපි කියන්නේ යන්නෙම නැති තරම් යනවා කියලා හිතන් ඉන්නවා. ඊට පස්සේ ආයෙ යන්න හදද්දි හරිම කම්මැලි. ගොඩක්ම බස් වල යන්න එක තමයි පාම වෙන්නේ. ඉතින් ඔය ට්‍රිප් එක නම් අපට හිතුණා අපි ගියා. ඉතින් දවස් දෙකක් හිටියා. අපි එන්ජොයි කරා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ දවස් දෙක ගත වුණේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ට්‍රිප් එක අපි ගියේ. ඉතින් මම තවත් අලුත් වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. මේ දවස් ටිකේ මට වීඩියෝස් අරගෙන ඉන්න බැරි වුණා. මොකද දැන් ඉතින් අපේ කැම්පස් පටන්ගෙන තියෙන ඉස්සෙල්ලා වගේ එක දිගට නම් වීඩියෝස් ගේන්න බැරි වෙයි. හැබැයි මම සතියට වීඩියෝස් දෙකක් වගේ ගේන්න try කරන්නම්. ස්ටඩි සම්බන්ධයෙන් වීඩියෝස්.